ගෞරවනීය ස්තුතියක් කරන්න ඕන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට මේ ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව එතුමා පැහැදිලි ලෙස අවධානය යොමු කරලා ඒ සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැන ඇප් එකක් හඳුන්වා දෙන්න ඒ සඳහා මේ එතුමා ඒ සම්බන්ධව ක්‍රියාත්මක සම්බන්ධව මම අගය කරන මම දැක්ක සමාජාල මාධ්‍ය සහ එතුමා ඒ කියලා තිබෙනවා මොකද ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව ඔය පාර්ලිමේන්තුවේවත් ඔය නියෝජනය කරන කිසිවක් නෙමෙයි අසේල සම්පත් තමයි තමන්ගේ අන්තර්ජාල ගිනුමරා සහ මේක මාධ්‍ය සහ සමාජාල මාධ්‍ය තුල මේ සම්බන්ධ කතිකාවතක් ඇති කරේ මම පෞගේ දවස්වල මේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය මේ රටේ දරුවන්ගේ අනුගිබවණීය පියෙක් සලකන්නේ මම ඒකත් එක්ක කිව්වෙන් පස්සේ නාමල් රාජපක්ෂ අනාගතයේ යම්කිසි කතිකාවතක් ඇති වෙන්නේ ඒ සම්බන්ධව නෙමෙයි මේ වෙලාවේ මේ දරුවන්ගේ මේ අධ්‍යාපන සම්බන්ධ ගත තියෙන සම්බන්ධ අපි ගරු කරනවා ඒකේ දැන් කියන පාසල් 200ක් තෝරගෙන කඩිනම් දෙනවා කියලා ඒ පාසල් 200ක් අර දොස්තර මහත්තුරු බෙහෙත් විද ගන්න තිබෙන ක්‍රියාවලිය වගේ එනවද එහෙම නැත්නම් නියමාකාරයට ඒව ලැබෙනවද කියලා අපි අවදිමින් ඉන්නේ මොකද මේ සම්බන්ධව කතිකාව ඇති කරේ මම අනිවාර්යයෙන්ම ඒ පාසල් 200ට මගේ ගම්මානෙත් ඇතුළත් වෙන්න ඕන මොකද මගේ ගම්මානේ පෙරළු ගන්න තමයි කිව්වේ LPD පොරොගම ඒ නිසා ඔබ කලින් දන් ගම්මාන 200කට ඒ ඔන්ලයින් ක්‍රියාවලිය තෝරා ගන්න කඩිනම් උපදෙස් දෙලා තියෙනවා ගම්මාන 200ට මගේ ගම්මානේ ඇතුළත් වෙනවා අනිවාර්යයෙන් මොකද සිග්නලුත් නැහැ මොකුත් නැහැ ඒ දරුවෝ මේකට තමයි මම උදාහරණයක් කරලා තමයි කිව්වේ ඒ නිසා ඒක අවධානය යොමු කරලා ක්‍රියාත්මක සම්බන්ධව නාමල් රාජපක්ෂ ඇමතිවරයාට අපි ගෞරව කරනවා බොහොම ස්තුතියි අපි අවධානයෙන් ඉන්න අපි ඒ සම්බන්ධව අවධානය වෙන නිසා මගේ ගමත් ඒක ඇතුළත් කරන්න මොකද ඒ වෙනුවෙන් මේ මතවාදයක් හදන්න ඒ වෙනුවෙන් දවෙන්ත කාර්යභාරයක් කරලා සියලු සම්පත් සාක්ෂි සහිතව මට ඔප්පු කරන්න පුළුවන් ඕනේ විද්වතෙක් සමග ඕනේ තරම් මම සූදානම් කවුද ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව මේ දේශපාලඥයන්ගේ අවධානය යොමු කරන්න ක්‍රියා කරේ කියන එක අනිකත් කට්ටිය කරා ගෞරවනීය මාධ්‍ය කරා හැබැයි මතවාදයේ කියන අවශ්‍ය සම්පත් ඒ නිසා මම අර ගරු කරනවා මගේ ගම්මානෙත් අතුලත් කරන්න කියන එක පළවෙනි ගම්මාන 200ට මේ පාසල් 200ට මගේ ගම්මානෙත් අතුලත් වෙන්න ඕනේ කියලා මම ඉතාමත් ගෞරවනීය මතක් කරනවා මොන ඇප් එක හඳුනා දුන්නත් මේ සිතන කණු නැහැ ඔව් ඒක තමයි අපි කියන්නේ මම මගේ අන්තර්ජාල ගිණුම හරහා මම ඉතා සැරට මේ සම්බන්ධව ප්‍රකාශ කරා. කරන් පස්සේ අධ්‍යාපන අමාත්‍යසේ අයිනාලිකාවේ ටග්ගාල අධ්‍යාපන කටයුතු පටන් ගත්තා. ඒ සම්බන්ධ සාක්ෂියත් මට ඔප්පු කරන්න පුළුවන්. මේ මම ඇත්ත කතාව මේ පාර්ලිමේන්තුවේ කරන්න ඕන දේවල් එළියේ සිවිල් ව්‍යාපාරය තුළ ගෞරවනීය මාධ්‍යත් එක්ක තුළ අපි අවධානය යොමු කරන සම්බන්ධ අපි ගරු කරන ආණ්ඩුවේ මෙතෙමිතුරුන්ට. හරි මේ මේ එක මේ කරලා මේ කරේ. ඒ වුණාට අපි කිව්වේ මොකද හිරු දෙරණ ස්වර්ණවාහිනියනි මේ පුද්ගල නාලිකාවලට සුරක්ෂා රක්ෂණ අරමුදල් තියෙනවා. ඒ අරමුදලේ මුදල් ටික අරගෙන මේ පෞද්ගල නාලිකාවලට මුදල් ගෙවලා ඒගොල්ලන් ගුවන් කාලේ අරගෙන අර ලංකාවේ ප්‍රවීණ ලංකාවේ රෝයල් එකේ ගුරුවරයාට ලංකාවට මුගන්වන්න පුළුවා. දෙරණ නාලිකාව හරහා ආනන්දේ ගුරුවරයාට ස්වර්ණවාහිනියට උගන්වන්න පුළුවන්. එහෙම ක්‍රමවේදයක් හදුවා මේ 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 යන්න පුළුවන්. එතකොට දැන් සිරස. එතකොට ඒකේ කොහොමත් අධ්‍යාපන කටයුතුක් කරනවා සිරස ලක්ෂපති. ඒක හරි අපි ගරුගන්න. මේ නාලිකාවට මුදල් ගෙව්වා. සුරක්ෂා රක්ෂණ අරමුදලක් තියෙනවා. නාලිකා ටිකට ලංකාවේ ප්‍රවීණ ගුරුවරු ලංකාවේ දැන් අපි තිස්ස ජනනායක මහත්තයා. එයාට පැය කාලයක් දෙනවා. එතකොට දරුවෝ තිස්ස ජනනායක සර්ගේ මේක අහන් ඉන්නවා. මතවාද අපි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම හදන්න පුළුවන්. ඇයි ඒක නොකර දැන් ඒ සම්බන්ධව නාමල් රාජපක්ෂ මේ අමාත්‍යවරයා ගත්ත ක්‍රියාමාර්ගය දිහා බලන් ඉන්නවා. ඒකේ අඩුපාඩු තියෙනවා අපි අනිවාර්යයෙන් පෙන්වා දෙනවා. මේ ක්‍රියාවලිය මේකවත් මෙහෙම කිරීම සම්බන්ධව අපි ඇත්තටම මේ මේ කරනවා. මොකද මේක මේක ඉතාමත් බරපතල ගන්නේ දැන් මගේ ගෙදර දරුවෝ තුනෙක් ඉන්නවා. මේ වෙනකොට සුවිශාල මුදලක් කියන දරුවන්ට අධ්‍යයන වලට ගන්න සමහරලාට බෝලේ කරකැ වෙනවා. මොකද දුරකථන සමාගම් වලට විරුද්ධව අනිවාර්යයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොමු කරනවා. මොකද මේ රටේ මාධ්‍යත් එක්ක මේ 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 කරන්න බෑ. මොකද සම්පූර්ණ දුරකථන සමාගම් මාධ්‍ය වෙලාගෙන තියෙන නිසා මේක යන්නේ නැහැ මොකද මිනිස්සු නැති බං ගත්තාන කියලා තුන සමාගම්. ඒ නිසා ඒකට අපි ක්‍රියාමාර්ග ගන්න අනිවාර්යයෙන්ම මේ රජය ගත්ත ක්‍රියාමාර්ග ගන්න අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඒකයි අනිත් එක ඉල්ලා සිටින විශේෂයෙන්ම පුළුවන් නම් ජනාධිපතිවරයාට අපි ඉල්ලා සිටිනවා මේ සිවිල් ව්‍යාපාරය තුළ මේ රටේ මිනිස්සුන් අයිතිවාසිකම් කතා කරන සිවිල් සංවිධාන ටිකක් තියෙනවා. ඔබතුමා ලංකාවේ ඉන්න 981 මිනිහා දක්වා ගෙනද සාකච්ඡා කරා. ඔබතුමා තව වෙනතුරු මේ රටේ පාරිභෝගිකය වෙනින් පෙනෙන මේ රටේ ආපන ශාලා වෙනින් පෙනෙන මේ රටේ කොමියුනිකේෂන් හිමිකරු මේ රටේ කර්මාන්ත කරුවෝ පහතර රතුකම් කරුවෝ ලොතරැය අලෙවිතු මේ රටේ මේ කර්මාන්ත වල යෙදෙන මේ අතුරුපැති කරුවන් ඇතුළු මේ පාසල් සේවා කාර්යාල ප්‍රමහා තීරෝදරත් මේ සියලු කර්මාන්ත කරුවන් ගෙන්නලා සාකච්ඡාවක් සහ පැය භාගයක් ලබා දෙන්න අපි ඔබතුමාට මේ අවුරුදු එකමාර තුළ මේ ආණ්ඩුව ගත්ත එකම ක්‍රියාමාර්ගයක්වත් ඔබතුමාට සැනසිරිදායක රාත්‍රික නිදා ගන්න බැරිව තිබෙන ගත්ත පියවර ආපස්සට ගිහිල්ලා තිබෙන එනිසා මේකෙදි මේ අපි පෙන්වන ක්‍රියාවලියක් ඒ තමයි මේ රටේ මිනිස්සුන්ගේ කුස පුරවණ එක. මේ වන විට ගොවියගේ මේ පළදාව සුවිශාල වශයෙන් තියෙන එක අතරමැදියා විසින් අධික ලෙස ලාභයක් ගන්න නිසා මේක අලවිය පාත වෙලා දැන් ඒක එකතු වෙලා තිබෙනවා. ඒක යන කුණුගොඩට මාධ්‍ය හොයා බලන්න කියලා මේ රටේ ගෞරවනීය මාධ්‍ය හොයාන කරුණාකර විශේෂම දඹුල්ලේ මාධ්‍යවේදියාට මේ සම්බන්ධ බාධා වහාම හොයා බලන්න මේවා අනිවාර්ය කුණුගොඩට යනයි මිනිස්සු ප්‍රතික්ෂේප මිනිස්සු ගන්න සල්ලිත් නැහැ. ඒ සල්ලි තීමියට ගන්නත් නැහැ අධික මිල නිසා. එනිසා අපිට දෙන්න පැය භාගයක් මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයන්ට අපි මේ ක්‍රියාවලියේ මිනිසුන්ට කුස පුරවන අවශ්‍ය ආන්තරණ අපි ගාව තියෙනවා. අපි කියන ආකාරයට කරොත් සතියක් ඇතුළත ගොවියගේ කිසිදු දෙයක්
වෙළඳ පොලේ මේ 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 ගොවි බිමේ විනාශ නොවි ගොවියට සතුටුදායක වන ආකාරයෙන් මිලක් ලබා ගැනීම ක්‍රමවේදයක් අපි ගාව තිබෙනවා. අතරමැදි කාර්යෝන්ගේ සාක්කුවට යන්නේ නැහැ බෑ මුදල්. ඒ තුල දවන්ත ක්‍රියාවලියක් වෙන අපිට ඒක කරන්න පුළුවන්. අපිට පැය භාගයක් දෙන පුතුමා හම්බ වෙන දකින්න සෙල්ෆි ගන්නවත් උදේට කන්නවත් කුරක්කන් තලප කන්නවත් අනම්මන නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ට ගොවියගේ නිෂ්පාද සුරක්ෂිත ආහාර වේලක් ලබා ගන්නවා. මොකද අනුරුද්ධ පාදිනේ දැන් නිින්දෙන් නැගිලා කෑ ගහනවා. මම එතුමාට උත්තර දෙනවා ඉදිරි මාධ්‍යම උදේ සාක්ෂි සහිතව මේ රටේ වසවිස ආහාර කරලා අපි උපවාස කරනකොට අපාදිනේල කාර්යක මෙහෙම බලාගෙන ගියේ. දැන් කතා කරන 160ක් වැඩි වෙන පස්සේ දියවැලියාව. මම 100ට 10 15 දීදි පත්‍ර කෑලි ගෑනලා පෙන්නලා විශේෂයෙන් බුදුබල සේනා මාධ්‍යමයේදී පත්‍ර කෑලි ගෑනලා පෙන්නලා පෙන්වුවේ කාලේ. අපි හත පාර ගණන් ගත්තේ නැහැ. දැන් කතා කරලා කියන මෙහෙම අයිදාංග ගිහිල්ලා මෙහෙම. අපි උත්තර දෙනගේ මහත්තුන්ට අපේ මතයේ තමයි දරණේ පිළිගනි දෙන්නේ. ඒ නිසා ඒව එක එකට උස්සන් යනනම් මම අපි දෙන්නේ නැහැ. මේ රටේ ආහාර පාන සම්බන්ධ නිශ්චිත ක්‍රමවේදයක් තවෙන් තුර හැදෙලා නැහැ. පැය භාගයක් දෙන්න පුතුමාට අනිකුත් වෘත්තීන් වල ගරුත්වය ඇතුව මේ එක එකට නිලධාරීන්ට අරුන්ට මුන්ට බැඳ වැටෙන්නේ නැතුව ජනාධිපතිතුමා ගන්න තීන්දුව තීරණේ මිනිස්සුන් ගන්න ඒක මිනිස්සු අතරට යන යාන්ත්‍රණය සම්පූර්ණ බිඳවැටීමක් තියෙනවා. අතරමැද කොමිස් කාක්කෝ ඉන්නෝ ඒ වගේම එක එක සන්තෝෂම් වලට තමයි මේ වරදාන දෙන්නේ. මේක නවත්තන්න අපේ ක්‍රමයේ තියෙන අපිට දෙන්න පැය භාගයක්. අපි පුතුමාට කියා දෙන්නම් මොකද්ද ක්‍රියාමය රට හදන්නේ මේ රටේ මිනිස්සුගේ කුස පුරවන ක්‍රමයක මොකද්ද කියන එක. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.